ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, අද දවසේදීත් මෙත්තා විහාරස්ථානයේ ඒ සීල භාවනා වැඩසටහන ඇසුරු කරගෙන සීල සමාදානයේ හිණියුක්තව මේ අවස්ථාවේදී සද්ධර්ම ශ්‍රවණය සඳහා හැම කෙනෙක්ම සූදානම් වන මොහොත. පසුගිය මාසවලත් අපි සම්මාදිට්ඨි සූත්‍රය ආශ්‍රය කරගෙන එහි දහම් පර්යායන් පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඒ දහම් පර්යායන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී අවසාන වශයෙන් අපි තණ්හං ච පජානාති, තණ්හා සමුදයං ච පජානාති, තණ්හා නිරෝධං ච පජානාති, තණ්හා නිරෝධගාමිනී පටිපදං ච පජානාති කියන මේ මාතෘකාවට අදාළව කරුණු පැහැදිලි කරගන්නට යෙදුණා. අද දවසේදී අපට තිබෙන්නේ ඒ අනුසාරයෙන්ම අනික් ධර්මපරයාය පිළිබඳව පැහැදිලි කරගන්නට සරියුත් මහරහතන් වහන්සේ විසින් ඒ තණ්හාව පිළිබඳව විවරණය කළාට පස්සේ නැවතත් භික්ෂුන් වහන්සේලා සරියුත්තරුන් වහන්සේගෙන් නැවත මත්තෙහි ප්‍රශ්නයක් විමසනවා. ඇවැත්නි, යම් කිසි විදිහකින් තවත් පර්යායක් තියෙනවද ආර්ය ශ්‍රාවකයා නැතිනම් සම්මා යතෝ ආවුසු ආර්ය ශ්‍රාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි, සම්මා දිට්ඨියට පත් වුණා ඔහුගේ දිට්ඨිය ඍජු බවට ගියා කියලා කියන්නට, ආගතෝ විමං සද්ධම්මන්ති සද්ධර්මයට පැමිණුණා කියලා කියන්නට පුළුවන් තවත් පරයායක් තියෙනවාද කියලා සරියුත්තරන් වහන්සේගෙන් විමසන්නට යෙදුණා. එහිදී සරියුත්තරන් වහන්සේ විසින් දේශනා කරන ඇතනි සියාකෝ පනාවසෝ, ඇතනි එහෙම දහම් පරයායක් තියෙනවා. යතෝකෝ ආවසෝ අරිය ශ්‍රාවකෝ වේදනංච පජානාති, ඇතනි අම්මේ ආර්ය ශ්‍රාවකෙක් වේදනාව පිළිබඳව හඳුනා ගන්නවා නම් වේදනා සමුදයංච පජානාති, වේදනා සමුදය පිළිබඳව දැනගන්නවා නම් වේදනා නිරෝධංච පජානාති, වේදනා නිරෝධය පිළිබඳව දැනගන්නවා නම් වේදනා නිරෝධගාමිනී පටිපදංච පජානාති, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දැනගනු ලබනවා නම් එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශ්‍රාවකෝ සම්මා දිට්ඨි හෝති උජිගතස්ස දිට්ඨි, මේ පමණකින්ම ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියට පැමිණුනේ වෙයි. ඒ වගේම උජ්ජතාස්ස දිට්ඨිය ඔහුගේ දැකීම ඍජු භාවයට පත් වුණා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, ධර්මයේ පිළිබඳව අවිච්ඡප්පසාදේන සමන්නාගතයි සද්ධර්මයට පැමිණුණ කෙනෙක් කියලා පැහැදිලි කරන්න තේදෙනවා. එතකොට වේදනාව, වේදනා සමුදය, වේදනා නිරෝධය, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන මෙන්න මේ කරුණු හතර. මොනවාද වේදනාව කියලා කියන්නේ? වේදනාව කියලා කියනකොට චෛමේ ආවසෝ වේදනා කාය. ඇවැත්නි වේදනා කායවල් හයක් තියෙනවා. මොනවාද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා මේ ආකාරයට වේදනාවන්, වේදනා කායන් හයක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. චක්කුසෝත ගාන ජීවහ කාය මනෝ කියන ආයතන මුල් කරගත්ත වේදනාවන්. මේ වේදනාව හඳුනා ගන්නකොට මොකද්ද වේදනාව කියලා කියන්නේ? වේදේතිති වේදේතිතිකෝ ආවසෝ වේදනාති උච්චති කියලා වේදල්ල සූත්‍රයේහි දැක්වෙන්නේ විඳිනු ලබන්නේ නුයි. විඳීම් සහගත ස්වභාවය නිසා තමයි වේදනා කියලා කියන්නේ. විඳීම් සහගත ස්වභාවය. යම් විඳීමක් කියලා කියනකොට ඒ විඳීම අපිට දැනෙන්නේ, ඒ විඳීම අපිට භුක්ති විඳින්නට නැතිනම් අත්දකින්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ ආකාර තුනකට. ඒ තමයි සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා කියන තුන් ආකාරයට. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව, නැතිනම් උපේක්ෂා වේදනාව කියලා අපි බොහෝ අවස්ථාවන් භාවිත කරනවා. මෙන්න මේ වේදනා තුන තමයි
වේදනාවයි කියලා කියන්නේ. එතකොට මේ වේදනා කාය කියලා කියනකොට චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව. වේදනාව උපදින්නට යම්කිසි ආයතනයක් තනක් තියෙන්නට ඕනේ. දරුවෙක් බිහිවන්නට නම් අපි මව්කුසකින් ඒ දරුවා බිහිවෙන්නට ඕනේ කියලා කියනවා. නැත්නම් ඒ සුදුසු අදාළ පරිසර පද්ධතිය තුළින් ඒ දරුවෙක් බිහිවෙන්නට ඕනේ අදාළ ක්‍රමවේදය ඔස්සේ. එතකොට අන්න ඒ වගේ වේදනාව කියලා කියනකොට වේදනාව කියන ධර්මය බිහිවන්නට අවශ්‍ය වන්නේ ඒ අදාළ පරිසර පද්ධතිය තුළින්. ඒ කියන්නේ අදාළ ක්‍රමවේදයක් තුළින්. අන්න ඒ නිසා තමයි මේක හයවැදෑරුම් කොට වේදනාව දක්වන්නේ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා. මේ වේදනාව ඇති වෙන්නේ මෙන්න මේ ආයතන හය පැත්තේ. එතකොට ඒ වේදනාව ආයතන හය පැත්තෙන් ඇතිවන්නට හේතුව තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන්. වේදනා සමුදය කියන දේ අපි විමසා බලනකොට වේදනා සමුදය හැටියට අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. පස සමුදය වේදනා සමුදය ස්පර්ශය නිසා තමයි වේදනාව උපදින්නේ. ඒකට ස්පර්ශය සිද්ධ වෙන්නේ ආයතනයන් හරහා. අන්න ඒ නිසා ඒ ආයතනයන් මුල්කොට වේදනාව ගොඩනැගෙන බැවින් වේදනාව වර්ගීකරණයට ලක් කරන්නේ ආයතනයන්ගේ නම් වලින්. ඇහැ පැත්තෙන් උපදින වේදනාව, කන පැත්තෙන් උපදින වේදනාව ආදී ලෙස. එතකොට මෙන්න මේ වේදනාව පිළිබඳව අපි ගැඹුරින් හඳුනා ගන්නකොට අපිට විවිධ ආකාරයට වේදනාව කියන එක වර්ගීකරණයට ලක් කරන්නට පුළුවන්කම තියෙනවා. සාමස වේදනා, නිරාමස වේදනා, ඒ වගේම කාමාවචර වේදනා, රූපාවචර අරූපාවචර වේදනා, අපරියාපන්න වේදනා, මේ ආදී ලෙස වේදනාව වර්ගීකරණයට ලක් කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් මේ වේදනාව කියන එක අපි පොදුවේ අපි හඳුනා ගන්න ලබනකොට මේ කාරණාව විග්‍රහ කිරීමේදී මම වඩාත් කැමති කොටස් දෙකකින් වේදනාව කියන දේ පිළිබඳව පැහැදිලි කරන්නට. ඒ තමයි විපාක වේදනාවක් තිබෙනවා, කර්ම සහගත වේදනාවක් තිබෙනවා. විපාක වේදනාව කියන එක විපාක සම්පතිය මත ගොඩනැගෙන වේදනාව. ඒ වගේම කර්ම වේදනාව කියන එක කර්ම සම්පතිය මත, වර්තමාන කර්මයේ මත ගොඩනැගෙන වේදනාව. එතකොට අපිට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි විස්තර කරගන්නකොට, දැන් සම්මාදිට්ඨි සූත්‍රය විමසා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවානේ ජරා මරණයෙන් පටන් අරගෙන අපි මේ පටිච්චසමුප්පාදේහි අංගයන් තමයි මේ අවසාන වශයෙන් මේ සාකච්ඡා කරන්න එකින් එකට අරගෙන. එතකොට පටිච්චසමුප්පාදේහි යෙදෙන මේ අංගයන් පිළිබඳව කතා කරනකොට එතන වේදනාව කියන දේ තේරුම් ගන්න තියෙන අපිට තණ්හාව කියන එක කතා කරාට පස්සේ. තණ්හාව සහ වේදනාව කියන මේ කරුණු දෙක අතර අපිට තේරුම් ගන්නට අවශ්‍ය සුවිශේෂ කරුණු රාශියක් තිබෙනවා. දැන් විපාක වේදනාවක් කියන එකට එකපාර තණ්හාව උපදිනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. විපාක වේදනාව කියන එකකට නිකම්ම එකපාරම අහසින් කඩාපාත් වුණා වගේ මේ තණ්හාවක් යෙදෙනවා කියන එක, තණ්හාව උපදිනවා කියන එක එතන ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒකට දැන් එතන වේදනාවකට තණ්හා කරනවා කියලා අපි පටිච්චසමුප්පාද ධර්මයේ කතා කරනකොට වේදනාපච්චා තණ්හා කියලා ඇයි අපි භාවිත කරන්නේ? වේදනාව ප්‍රත්‍ය කරගෙන තණ්හාව උපදින්නේ වේදනාදී ධර්මයන්ගේ තිබෙන යථාර්ථය නොදන්නා අවිද්‍යාව නිසා. එතන යම් කර්ම සහගත විඥානයේහි හැසිරීමක් තියෙනවා නම් ඒ කර්ම සහගත විඥානයේහි හැසිරීමත් එක්ක තමයි අපිට තණ්හාව ඇති කරගනු ලබන්නේ. තණ්හාව කියන දේ යෙදෙන්නේ කර්මය පැත්තෙන් මිසක ඒක විපාකය පැත්තට සම්බන්ධයක් ඇත්තේ නැහැ. මේක බොහොම ගැඹුරු, බොහොම සියුම් ධර්ම කාරණාවක්. ඔබ
හොඳින් අවධානය යොමු කරන්න මේ කියන කාරණාවට. අපි මේක ගොඩක් මම උත්සාහවත් වෙනවා සරලව පැහැදිලි කරන්නට. දැන් අපිට 60 රූපයක් ගැටුණාම අපි ඉස්සෙල්ලම කරන්නේ රූපය පිළිබඳව හඳුනා ගන්නා කම, රූපය දැන ගන්න කම. අපි මේක චක්කු විඥාන සිත කියලා කියනවා, විපාක සිතක්. ඊට පස්සේ නැවත මනෝ ධාතු, මනෝ විඥාන ධාතු ආදී සිත් මොනින් ඒ අරමුණ අපි ග්‍රහණය කරගෙන, ඒ ග්‍රහණය කරගත්ත අරමුණ පිළිබඳව තමයි ඊට පස්සේ නැවත ආවර්ජනා කරලා කර්ම මනෝ විඥාණයෙන් ආශ්‍රව සහ කෙලෙස් මගින් ඇසුරු කරනවා කියන දෙයින් අපි ඇසුරු කරන්නේ. එතකොට ඒ ඇසුරු කරනවා කියන තැනදී, කෙලෙස් වලින් ආශ්‍රව වලින් ඇසුරු කරනවා කියන තැනදී, අර සාමාන්‍ය දැනගැනීම කියන දේ ඉක්මවා ගිහිල්ලා, ඒ කියන්නේ දැන් රූපේ දකින්නකොට අම්මා කියලා අපි දැනගන්නවා කියන දේ ඉක්මවා ගිහිල්ලා, අර බාහිරට අපි නැඹුරු වෙනවා, බාහිර ජීවත් වෙන්නේ අම්මා. මෙහෙ තමන්ගේ පැත්තේ ගොඩනැගෙන ප්‍රඥප්තිය, ප්‍රඥප්ති සජීවීකරණයට ලක් කරගන්නවා බාහිර ජීවත් වෙන්නේ අම්මා කියලා. තමන්ගේ හිත පැත්තෙන් ඇති කරගත්ත තනවීම, තමන්ගේ හිත පැත්තේ තමන් එකතු කරගත්ත දැනුම් පද්ධතිය අපි සරලව කිව්වොත්, අපි ඒක අත්දකිනවා බාහිර රූපය තුළ, රූපය තමයි අම්මා කියලා. එතකොට දැන් අපිට අම්මව විඳින්න පුළුවන්කම තියෙනවා. අම්මා කියලා අපි ගන්න තැන, දරුවා කියලා අපි හිතන තැන, දැන් අපිට එතන දරුවා නිසා ඇතිවෙන සැප වේදනාවක් තියෙනවා. අම්මා නිසා ඇතිවෙන සැප වේදනාවක් තියෙනවා. දරුවා නිසා එන, අම්මා නිසා එන දුක් වේදනාවක් තියෙනවා. දැන් මේ දරුවා නිසා ඇතිවෙන සැප වේදනාව, දුක් වේදනාව, අම්මා නිසා ඇතිවෙන සැප දුක් වේදනාවන් අපිට ඉපදුනේ ඔබ විනිශ්චය කරගන්න කොටස් දෙකකින් කොතනදද කියන එක. ඒ තමයි විපාක සම්පතිය ඇතුලේ, දෙවෙනි එක තමයි ආශ්‍රව සහ උපාදානයන්ගෙන් ඇසුරු වුණ කර්ම සම්පතිය ඇතුලේද කියන්නේ. අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මේක විපාක සම්පතිය ඇතුලේදී කිසිම ආකාරයකින් මේක හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අම්මා කියලා අපි විඳින විඳීම එතනට පැමිණෙනකන් රූපය කියන එක අපිට ඇසුරු වෙනවා, ඇහැට චක්කු විඤ්ඤාණය කියන තැනට උපදිනකොට ඒක උපේක්ෂා සහගත මට්ටමකින්මයි ඇසුරු වෙන්නේ රූපය කියන එක. එතකොට අම්මා කියන බව ගොඩනැගෙන්නේ නැහැ. මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු ආදී අවස්ථාවන් දිහා අපි බැලුවත් ඒ තැන්වලදීත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ අදාළ කෘත්‍ය සම්පාදනය. කෘත්‍ය සම්පාදනය කියලා කියන්නේ දැන් අරමුණට ඔසවා තැබීම, අරමුණ පිළිබඳව දැන ගැනීම කියන එක. එතකොට ඒක සෝමනස්ස සහගත වෙන්න පුළුවන්, උපේක්ෂා සහගත වන්නට පුළුවන්. ඒ අරමුණ පිළිබඳව අපි දැනගන්න. එතකොට ඒක සැප වේදනාව හෝ උපේක්ෂා වේදනාව කියන දේ එතනින් මනසේ ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ බාහිර රූපය අම්මා කියලා ගැනීමෙන් නෙමෙයි. බාහිර අම්මා ඉන්නවා කියලා ආශ්‍රවයන්ගේ ඇසුරු කිරීම තුළ නෙමෙයි. හැබැයි අපි බාහිර රූපය අම්මා කියලා දැකලා එළියේ ඉන්න අම්මා දිහා බලාගෙන සැප විඳිනවා කියන තැන, දුක උපද්ද ගන්නවා කියන තැන, බාහිර වෙච්චි ඒ රූපයේ හිතිබිලාපු දෙයක් නෙමෙයි. ඒ වගේම තමන්ගේ පැත්තෙන් ඒක වෙනමම මේ විපාක සම්පතිය තුළ ගොඩනැගුණු දෙයක්ත් නෙමෙයි. ඒක ගොඩනැගුණේ සම්පූර්ණම තමන්ගේ කර්මගත මනෝභාවයත් එක්ක. ඒ කියන්නේ හිත පැත්තෙන් අපි එකතු කරගත්ත ආශ්‍රව ටිකෙන් අර රූපේ පැත්තට නැවත නැඹුරු වෙනකොට, ඒ පැත්තට අපි ආපහු මෙනෙහි කරනකොට තමයි රූපේ අම්මා, ඒ ඉන්නේ දරුවා කියලා අපිට හිතන්න පුළුවන්කම තිබුණේ. ඒක ඇත්තටම අපි හිතන විශයක් විතරනේ. ඒක අපි මනසින් ඇති කරගන්න පරිකල්පනයක්. නැතිනම් මනසින් ඇති කරගන්න මේ මානසිකාරයක්, එක මෙනෙහි කිරීමක්. ඒක කවදාවත් අපිට එළියේ රූපයේහි विद्यමානයි කියන එක දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකට දැන් ඔබට පැහැදිලි කරුණු දෙකක්. එකක් තමයි ඇහැට රූපයක් පෙනුන, රූපේ පේන තැන අපි රූපේ විඳා. එතනත් වේදනාවක් ඉපදුනා. රූපය අම්මා කියලා හිතින් හිතුවා. මානසික රාමුවක් තුළ රූපය අම්මා කියලා හිතුවා.
ඒ මානසික රාමුව ඇතුළෙම අපි අම්මව වින්දා. දැන් අම්මව විඳින්නේ පොඩි කාලේ ඉඳලා මාව බලාගත්ත, මගෙත් එක්ක මෙහෙම ආදරෙන් හිටපු ආදරණීය අම්මා. හැබැයි රූපෙන් ඒක ගෙනාවේ නැහැ. විපාක සන්තතිය ඇතුළෙන් ඒක ගෙනාවේ නැහැ. නමුත් ආශ්‍රව විදිහට මම එකතු කරගෙන විඳින තැනින් මට ආදරණීය අම්මව විඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට ආදරණීය අම්මා මට සැප වේදනාවක් විදිහට දැනිලා තියෙනවා අම්මව දැනගන්න මොහොතේදී. ඔන්න අපිට තණ්හා කරනවා නම් අපි තණ්හා කරන්නේ අන්නේ ආදරණීය අම්මා කියලා අපිට පේන තැනක සැපයක් උපදිනවා නම්, සැප වේදනාවක් අපිට දැනෙනවා නම් අන්න ඒකට අපි තණ්හා කරනවා. වේදනා පච්චය තණ්හා කියලා කියනකොට ඒ තණ්හා කරනවා නම් තණ්හා කරන්නේ අපි සැප සහගතේ වේදනාවට තමයි තණ්හා කරන්නේ. එතකොට මෙන්න මේ තත්වය අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි වේදනාව පිළිබඳව තේරුම් ගැනීමේදී. ප්‍රධාන කොටස් දෙකයි, විපාක වේදනාව, ඒ වගේම කර්මසිතක උපදින වේදනාව. විපාක වේදනාවෙහි ස්වභාවය තමයි අපිට ඒක අම්මව විඳිනවා කියන තැනකින් නැහැ. ඒ ස්කන්ධයන්ගේ වේදනාව කියන අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනා මාත්‍රයක් විතරයි, උපේක්ෂාදී වේදනා මාත්‍රයක් විතරයි එතන පවතින්නේ. කර්ම වේදනාවේදී අපි අම්මව විඳිනවා, තාත්තව විඳිනවා, දරුවව විඳිනවා කියන එක අපි හිත පැත්තෙන් ආශ්‍රව විදිහට, කෙලෙස් විදිහට උපදවගත්ත දෙයකට තමයි අපි මේ වේදනාව කියන දේ පවරා දීලා තියෙන්නේ. ඒසොට ඒ වේදනාව අපිට අම්මා නිසා ඇති වෙන දේ වෙලා, තාත්තා නිසා ඇති වෙන දේ, දරුවා නිසා, ගෙවල් දොරවල් නිසා, වස්තු නිසා ඇති වෙන විඳීම. මෙන්න මේ විදිහට තමයි අපි මේක විඳිනු ලබන්නේ. මේ තත්ත්වය ඇති කරලන්නට හේතු වන ප්‍රධානම හේතු ටික තමයි අවිද්‍යාව සහ කර්මය කියලා කියන්නේ. ඒ නිසා පටිච්චසමුප්පාදය අපි පොඩ්ඩක් දිග අරගන්නකොට කියලා මම කිව්වේ, දැන් අපි පටිච්චසමුප්පාදය බොහොම සංක්ෂිප්තව අපි අංග 12ක පටිච්චසමුප්පාදය කතා කරනකොට බොහොම හකුලා කතා කරන්නේ. අවිද්‍යා සංඛාර කියලා අතීත හේතු දෙකක් විදිහට, විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා වර්තමාන විපාක පහක් කතා කරනවා. ආපහු තණ්හා උපාදාන භව කියලා අපි කතා කරනවා වර්තමාන හේතු ටික. එතකොට මෙන්න මේ විදිහට අංග 12ක පටිච්චසමුප්පාදය ඇතුලේ අපි කතා කරන්නේ ඔය ආකාරයේ බෙදීමක්. හැබැයි ඕක අපි ටිකක් දික් කරලා ගන්නකොට, ඒ කියන්නේ ඕක ඇතුලේ තියෙන අර හඟවා තියෙන අනිකුත් කරුණුත් එක්ක විස්තර කරගන්නකොට, අපි ධම්මට්ටි ඥානය වගේ බැලුවොත් එහෙම ආකාර 20කට පටිච්චසමුප්පාදයේ බෙදා දක්වනකොට, ඒ බෙදා දක්වන විදිහ ගැන අපි බැලුවොත් අපිට පේනවා අපි අවිද්‍යා සංස්කාර කියලා කියන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා කියනකොට මේ නිකම්ම සංඛාරයට විඥානය ඇති වෙන්නේ නැහැ. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව නිසා තමයි විඥානයක් බව කුසකට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. කර්මයට උපදින්නේ නැහැ, උපදින්නේ තණ්හාවට. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගහකාරකන් දිට්ඨෝසි පුනගේහන්න කාහසි. ඉගේ හදන වඩුව අතෘෂ්ණාව නැමැති වඩුවම ඔබව දැක්ක කියලා. තණ්හාව තමයි ඉගේ හදන්නේ. ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වෙන්නේ තණ්හාව. ඒක තමයි දුක්ඛ සමුදය හැටියට දක්වන්නේ, ඒකයි තණ්හාව කියන්නේ. එතකොට අවිද්‍යා සංඛාර කියලා විඥාන නාම රූප කියලා අපි අවිද්‍යාපත්‍ය සංඛාර සංකාරපත්‍ය විඥානං කියන තණ්හාව කියන්නේ නැතුව එතන. හැබැයි තණ්හාව කියන්නේ නැතුව එතන තියනවා කියන්නේ තණ්හාව එතන නැහැ කියන එක නෙමෙයි. තණ්හාව එතන නැහැ කියන එක නෙමෙයි. එතන තණ්හාව තියෙනවා. එතන තණ්හාවෙහි නියෝජනය තිබුණට, එතන තණ්හාවෙහි යෙදීම එතන තිබුණට, ඒක අර සංස්කාරයට මූලිකත්වය දීලා ඒක ඇතුළත හඟවා තමයි තියෙන්නේ. ඒක මට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණේ අර වර්තමාන විපාකයේ හැටියට විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ටික කියලා අපි තණ්හා උපාදාන භව කියලා අලුත් වර්තමාන හේතු ටික ගැන කියනකොට අපිට තේරුම් ගන්නට තියෙන දෙයක් ඒ තමයි
නිකම්ම තණ්හාව වේදනාවකට උපදින්නේ නැහැ. තණ්හාව වේදනාවක් කරඹයා උපදින්නේ වේදනාදී ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව නොදන්නා අවිද්‍යාවත් ඒ විපාක සන්තතිය පිළිබඳව නොදන්නාකම නිසා රැස්කරගත් කර්මයක් කියන මෙන්න මේ ටිකට තමයි තණ්හා උපාදාන භව කියන මේ කර්ම කෙලෙස් ටිකත් එකතු වෙන්නේ. එතකොට මෙතනදී වේදනාව කියලා කියන්නේ පැහැදිලි ලෙසම පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී එක විපාක සංකතියට අයිති වේදනාවක් විදිහට මූලිකව තේරුම් ගත යුතුයි. විභංගාදී අභිධර්ම පිටේ විභංගප්පකරණයේ යතන තනක විග්‍රහ කරනකොට දක්වනවා චක්කු සම්පස්සේ උපන් වේදනාව සැප වූයේ දුක් වූයේ තදුක්ඛම සුඛ වූයේ ත්‍රි. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාව සැප වේදනාවක් වෙලක් තියෙන වෙලාවක දුක් වේදනාවක් වෙලක් තියෙන උපේක්ෂා වේදනාවක් වෙලක් තියෙන. එතකොට දැන් අපි දන්නවා චක්කු සම්පස්සේ නිසා උපදින වේදනාව චක්කු විඥාන සිතෙහි යෙදෙන වේදනාව ඒකාන්ත වශයෙන් උපේක්ෂා සහගතයි කියලා. පරිවාරයේ උපේක්ෂා සහගතයි. හැබැයි මෙතනදී කියනවා ඒක සැප වූයේත් දුක් වූයේත් උපේක්ෂා සහගත වූයේත්. ඇයි මෙහෙම කියන්නේ? ඒක එකින් අදහස් කරන්නේ චක්කු ද්වාරික වීතිය. නැතිනම් ඇස මුල් කරගෙන ඇහැට රූපයක් ගැටිලා ඇහැ මුල් කරගත්තට පස්සේ ඇසට රූපයක් ගැටිලා අනේ ඇසට රූපයක් ගැටුණු තැනක උපදිනවා නම් යම් ආකාරයකට දෙයක් ඇහැට රූපයක් ගැටිලා ගැටුණු තැනකදී අපි අර කෙලෙස් ආශ්‍රවමකින් ඇසුරු කරන තැනකදී ගොඩනැගෙනවා නම් දෙයක් අන්න ඒකත් අර චක්කු සම්පස්සේ නිසානේ ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒ හිතේ ඇති වුණා කියන එක නෙමෙයි කියන්නේ. චක්කු විඥාන සිතේ චක්කු සම්පස්සේ තිබුණා ඒ හිතෙන්ම තමයි වේදනාවක් තිබුණ කියලා ඒ හිතේ තියෙන වේදනාව ගැන නෙමෙයි මේ අර වගේ තැන්වලදී විග්‍රහ කරන්නේ. ඒක කියන්නේ ඊට පසු අවස්ථාවලදී අපි ඇති කරගන්න කර්ම සහගත සිතත් අර චක්කු සම්පස්සේ ඇහැට ස්පර්ශ වුණ නිසා තමයි ඒ දේ ආරම්භය ගිහිලා අපිට ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම ලැබුණේ. එතකොට ආශ්‍රව උපාදානයන්ගේ ඇසුරු කරන්න ලැබෙනවා කියන එක සිද්ධ වෙන්නේ ඇහැට රූපයක් ගැටුණකම නිසා නම් ඒක චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් එකක් ඉපදුනා කියන්නට පුළුවන්කම තියෙනවා. ඒක චක්කු සම්පස්සය නිසා පෙනෙන දෙයක් චක්කු සම්පස්සය නිසා හටගත්තු දෙයක් කියන එක වචනේ කියන්නට සුදුසුයි. නමුත් ඒකෙදි හිතන්නට එපා එකෙන් කිව්වේ විඥාන සිතෙහි තියෙන වේදනාව සැපසහගතයි හෝ දුක්සහගතයි හෝ උපේක්ෂාසහගතයි කියලා. ඇහැට පෙනෙන රූපයක් කර්මය අපට කවදාවත් සැප දුක් ආදී දේවල් උපදව ගන්නට පුළුවන් කමක් නැත්තේ නේ. මොකද එතන රූපේ විනිශ්චය කරගන්න බෑ. ඇහැට රූපයක් පේන අවස්ථාවේදී ඇහැට රූපයක් ගැටෙනවා කියන තැනදී රූපේ පිළිබඳව රූපේ කුමක්ද කියන එක පිළිබඳව විනිශ්චය කරගැනීමේ හැකියාවක් අපට ඇත්තේ නැහැ. ඇහැට රූපයක් ගැටෙන තැනකදී රූපේ පිළිබඳව විනිශ්චය කරගැනීමේ හැකියාවක් අපිට නැත්නම් එතන තියෙන එකම දේ තමයි රූපය පිළිබඳව හැඩසටහනක් පාට ටිකක් විදිහට දැනගන්නකම්. ඒක ඇතුලේ අම්මද තාත්තද දුවද පුතාද වටිනවද නැද්ද මේ විනිශ්චය මොනවත් නැහැ. විතක්ක විචාරවත් නැහැ ඒ අවස්ථාවේ. ඒ අවස්ථාවේදී තියෙන එකම දේ තමයි ඒ රූපයෙහි හැඩය රූපෙහි තියෙන වර්ණය ආදී දේවල් පිළිබඳව ඒ දැනගන්නකම තමයි එතන ඇති වෙන්නේ. ඒ දැනගන්නකම ඇතුලේ තියෙන බොහොම උදාසීන වේදනාවක්. ඒ කියන්නේ උපේක්ෂා සහගත වේදනාවක්. විපාක උපේක්ෂා සහගත වේදනාවක් තමයි එතන තියෙන්නේ. එතකොට මෙන්න මේ විපාක උපේක්ෂා සහගත වේදනාවක් හටගෙන ඒකත් නිරුද්ධ වෙලා යන ස්පර්ශ නිරෝධේ බයර කර්මසිතකින් ඇසුරු කරනකොට යාට එයාගේ හිත පැත්තේ තියෙන චිත්‍රයෙන් තමයි ඒක පේන්නේ. හිත පැත්තේ හදාගත්ත චිත්‍රයෙන් තමයි අර ධර්ම ඇසුරු වෙන්නේ. නිරුද්ධ වෙච්ච දේවල් පැත්ත එයා හැරිලා බලන්නේ. එතකොට යාට පේන්නේ යාගේ අර රාමුව ඇතුලෙන් යාගේ කෝණය ඇතුලෙන් පේනවා යාට. ඒ දේවල් අම්මා කියලා යාට ඇති කරගත්තා නම් යාට පේනවා අම්මා කියලා ආදරණීය අම්මා.
දැන් අර උදාහරණයක් හැටියට මම හිතන්නේ මම පසුගිය දේශනාව තුළත් පැහැදිලි කරා. දැන් මොහොතකට හිතන්නකෝ ලෝකේ පේන ලෝකේ තියෙන සියලුම දේවල් සුදු පාට දේවල් කියලා. ඒ දේවල් සුදු පාට දේවල් නම් අපි කොළ පාට කණ්ණාඩි දෙකක් දාගෙන බලනකොට අපිට පේනවා ඒ ඔක්කොම කොළ පාට දේවල් හැටියට. යථාර්ථයේ සුදු පාටයි. හැබැයි ඒ දේවල් කොළ පාට දේවල් හැටියට පෙන්වලා දෙන්න තියෙනවා. ඒ දේවල් කොළ පාට හැටියට පෙන්වුවේ මොකක්ද? කොළ පාට දේවල් හැටියට පෙන්වුවේ ඒක ගැන දාගත්ත කණ්ණාඩි දෙක නිසා. ඒ ගැන දාගත්ත කණ්ණාඩි දෙක නිසා. එතකොට වස්තුවේහි නැති කොළ පාටක් අපිට කණ්ණාඩි දෙක හරහා බලනකොට පෙනිලා තියෙනවා. අනේ කණ්ණාඩි දෙක වගේ දකින්න අපි කර්මසිතක දකින ලෝකයේ පිළිබඳව තියෙන හැඟීම නැතිනම් අම්මා තාත්තා දුව පුතා කියලා අපි ආශ්‍රව සහ උපාදාන ටික දකින්න ඒ හරහා අපි අර අනිත්‍ය වූ රූපාදී දේවල් දිහා අපි නැවත බලනකොට අපිට පේන්නේ අම්මා එළියේ හිටියා. අම්මා එළියේ ඉන්නවා, තාත්තා එළියේ ඉන්නවා, ආදරණීය අම්මා, ආදරණීය දරුවා. එතකොට ලෝකේ අපි හැමදාම විඳින්න පුරුදු වෙලා තියෙන්නේ අන්න ඔය කණ්ණාඩි දෙක දාගෙන බලන රාමුවේ. කණ්ණාඩි දෙක ඇතුළ රාමුවේ තමයි අපි විඳින්න බලාපොරොත්තු විඳින්නේ හැමදාම. ඒකෙන් එළියට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපිට කිසිම විදිහකින් ඔය සීමාවෙන් එළියට එක ඉක්මවා යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ සාමාන්‍ය මනසකට. ඒ හින්දා තමයි අපිට හිත හිත අපි ලෝකේ දේවල් විඳින්නේ. ලෝකෙ තියෙනවා, තියෙන ලෝකෙ මෙහෙම මෙහෙම අය ඉන්නවා, මෙහෙම දේවල් තියෙනවා, මට මේ දේවල් නැහැ, අනිත් අයට මේ දේවල් තියෙනවා, මට මේ දේවල් තියෙනවා, අනිත් අයට ඒ දේවල් නැහැ. මෙහාදී ලෙස ලෝකෙ ඇලීම් සහ ගැටීම්, මානය මේ සෑම දෙයක්ම ගොඩනගෙනවා. ඒ ගොඩනගෙන්නේ අර සංකල්පමය රාමුව ඇතුලෙන් තියෙන දේ ආශ්‍රව උපාදාන සහිත සංකල්පමය රාමුවෙන් අර පවත්නා ධර්මයන් ඇසුරු කරන්න පටන් ගත්තට පස්සේ. ඉතින් අද යම් සැපක් විඳිනවා නම්, අද යම් දුකක් විඳිනවා නම්, අද යම් උපේක්ෂාවක් විඳිනවා නම්, ඒ සෑම තැනකම එකලෙස පවත්නා දේ තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒක උපදවලා තියෙනවා කියන එක. එතකොට වේදනාව කියලා අපි කියනකොට වේදනාවට තණ්හා කරනවා කියලා කියන්නේ අර නිකම්ම ඇති වුණ දෙයක් නෙමේ, අවිද්‍යාව සහ සංස්කාරය ඇති කල්හි උපද්දපු තණ්හාවක්. වේදනාව කියලා කියන්නේ එතකොට මොකද්ද? අර කර්මසහගත සිතක ඉපදුණු වේදනාව. ඒක සම්පූර්ණම අස්ථානෙහි උපන්නා වූ වේදනාවක්. අස්ථානෙහි උපන්නා වූ වේදනාවක් කියලා කියන්නේ හරියට අර මිරිඟුව සහ ජලය ගැන කතා කිරීමේදී ජලය දිහා බලලා වතුර තියෙනවා කියලා සතුටු වෙනවා. මිරිඟුව පේනකොට ජලය දැකලා සතුටු වෙනවා වගේ කෙනෙක්. එතකොට අපි දන්නවා ඒක අස්ථානෙහි උපද්දගත් සතුටක්. වතුර කියන සංඥාව මත එතන ඒක උපද්දගෙන තියෙන්නේ අස්ථානෙහි උපද්දගත් සතුටක් විදිහට. ඒක ස්ථානෙහි උපද්දගත් සතුටක් නෙමෙයි. ස්ථානෙහි උපද්දගත්ත නම් ඒක යුක්ති යුක්තයි කියන්න පුළුවන්. ඒක ගැළපෙනවා කියන්න පුළුවන්. හැබැයි ඒක ස්ථානෙහි උපද්දගත් දෙයක් නෙමෙයි, අස්ථානෙහි උපද්දගත් දෙයක්. ඒ කියන්නේ එහෙම ධර්මයක් ලෝකේ නැහැ. නැතුව තියෙනකොට ඒක ඒ විදිහයි කියලා කල්පනා කරනවා. මෙන්න මේ මෝඩකම, මෙන්න මේ තැන තමයි දුරු කරන්න අවශ්‍ය නිසා වේදනංච පජානාති. වේදනාව හරියට හඳුන ගන්න ඕන. වේදනාව හඳුනා ගැනීම තුළ පවා යාට මේ සම්මාදිට්ඨියට පත්වේ මේ භාවත තියෙනවා. වේදනා සමුදයංච පජානාති. වේදනා සමුදය පිළිබඳව හඳුනා ගනු ලබනවඩන් යාට ඒ තුළ මේ සම්මාදිට්ඨියට පත්වීමේ මාර්ගය තියෙනවා. වේදනා නිරෝධංච පජානාති. වේදනාවෙහි නිරෝධය පිළිබඳව හඳුනා ගන්න ලබනවා නම් ඒ තුළ සම්මාදිට්ඨියට පත්වීමේ මාර්ගය තියෙනවා. නිරෝධගාමිනී ප්‍රතිපදාවත් ඒ විදිහමයි. වේදනාව ගැන දැන් අපි හඳුනාගත්ත ගැඹුරින් මොකද්ද වේදනාව? වේදනාව විඳීම් සහගත ස්වභාවයක්. ඒක විපාක සන්තතිය ඇතුළේදී මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. එවගේම කර්ම සහගත තැනකදී වැරදි විදිහට දේවල් අස්ථානගත වේදනාවක් හැටියට අපි උපද්ද ගන්නවා. මේ තමයි වේදනාව. එතකොට මේ වේදනාව අපිට උපදින ආකාරයන් පිළිබඳව දිහා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙන මොනවාද? ඇහැ පැත්තෙන් උපදිනවා, කන පැත්තෙන්, නාසය පැත්තෙන්, දිව පැත්තෙන්, කය පැත්තෙන්, මනස පැත්තෙන් උපදිනවා.
තමයි වේදනාව අපිට හම්බෙන තැන් ටික. ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙන හැ පැත්තෙන් එන රූපය ගැන හිතලානේ, අන පැත්තෙන් එන සද්දය ගැන හිතලානේ. ඒකයි ආයතන ටික හරහා එක මුල් කරලා පෙන්වන්නට යෙදුනේ, මෙන්න මේක තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට වේදනා සමුදය කියලා කියන්නේ මොකක්ද? වේදනාව ඇයි උපදින්නේ? වේදනාව උපදින්නේ පස්ස සමුදය, වේදනා සමුදය ස්පර්ශ සමුදයෙන් තමයි වේදනාව කියන දේ උපදින්නේ. ස්පර්ශයේ හට ගැනීමෙන්, ස්පර්ශයේ සමුදය වීමෙන් වේදනාවේ සමුදය. ස්පර්ශයේ හට ගැනීම, ස්පර්ශයේ ප්‍රභවය නිසා වේදනාව උපදිනවා කියලා පැහැදිලි කරගන්නකොට අපි ස්පර්ශය කොටස් දෙකකට බෙදලා කතා කරනවා. පටිඝ සම්පස්ස සහ අධිවචන සම්පස්ස කියලා. පටිඝ සම්පස්ස කියලා කියනවා, පටිඝ කියනකොට ගැටීම් සහගත ස්වභාවය, ගැටීම කියන දේ ඕලාරික දෙයක්. එතකොට මේ ගැටීම් සහගත ස්වභාවයක් ස්පර්ශ වීම කියන දේ දකින්න පුළුවන්. ඒ කියන්නේ රූපාදී ධර්මයන්ගේ සිදුවන ස්පර්ශය පටිඝ සම්පස්සයක්. රූපාදී ධර්මයන්ගේ සිද්ධ වෙන ස්පර්ශය පටිඝ සම්පස්සයක්. ඇහැට වර්ණ සටහනක ආපාතාගමයක් තියෙනවා. කනට ශබ්ද රූපයක ආපාතාගමයක් තියෙනවා. ආපාතාගම කියලා කියන්නේ ඇවිල්ලා හැප්පෙනවා. කොටිම සරලව කිව්වොත් ඒ කියන්නේ ඇවිල්ලා වදිනවා, ඇවිල්ලා ස්පර්ශ වෙනවා, ගැටෙනවා. ඇහැට රූපය ඇවිල්ලා ස්පර්ශ වෙනවා. එතකොට ඒක ඇවිල්ලා රූප ධර්මයක් අතර සිද්ධ වුණ එකතුවක්, ගැටීමක්, පතිත වීමක්. එතකොට ඒකට කියනවා අපි පටිඝ සම්පස්සය කියලා. ඇහැට වර්ණ ඡායාවන්ගේ පතිත වීමක් උනේ නැත්තම් කවදාවත් හිතකට ගිහිලා රූප දකින්න පුළුවන් කමක් නැත්තේ නේද? ඒ කියන්නේ ඇහැට රූපේ පැමිණීම වෙන්න ඕනේ. කනට ශබ්ද රූපේහි පතිත වීමක් නැත්තම් අපිට කවදාවත් ශබ්ද අහන්න පුළුවන් කමක්, දැනගන්න පුළුවන් කමක් නැත්තේ නේද? නිසා ඒ ආපාතාගමේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක කනට ස්පර්ශ වෙන්න ඕනේ. ස්පර්ශ කරගන්න පුළුවන් කම අපේ පැත්තේ ආයතන පැත්තේ තියෙන්නත් ඕනේ. තියෙනකොට ඇවිල්ලා ස්පර්ශ වෙන්නත් ඕනේ. ওই දෙක සිද්ධ වුණාම තමයි එතන දැන් අර සිත යොමු කරලා ඒ දේ අරමුණු කරන්න පුළුවන් මට්ටම ගොඩනගන්නේ. එහෙනම් ඇහැ රූපාදී මේ දේවල් වලට කියනවා පුරේජාතයි. පුරේජාත කියලා කියන්නේ කලින් ඉපදිනවා. කලින් උපදිනවා. එතකොට කලින් ඉපදුණු තැනක, එතකොට මේ දෙක කලින් උපදිනවා. ඇහැට රූපය ගැටෙනවා කියනකොට ඒක කලින් ඇහැ ඉපදිලා තියෙනවා, ඉපදුණු ඇහැට රූපය ගැටෙනවා කියන එක කලින් සිද්ධ වෙන දෙයක්. ద్వారයට ආපාතාගම වෙනකොට, ద్వారයට ගැටෙනකොට මෙන්න මේ ద్వారයට යොමු වෙන සිතෙන් ආවර්ජනා කළ ద్వారය, ආවර්ජනා කළ ద్వారය ඇසුරු කරගෙන සිත උපදිනකොට ඒ ద్వారයට පැමිණියා වූ රූපය පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ద్వారයට පැමිණියා වූ රූපය අපි දැනගන්නවා. ඇහැට වර්ණ රූපයක් ගැටුණාය කියලා දැනගන්නවා. එතකොට මෙන්න මේ දැනගන්න අවස්ථාවේදී අර ඇහැට රූපය ආපු තැන ස්පර්ශ වුණ තැනට අපි කියනවා පටිඝ සම්පස්සේ කියලා. හැබැයි මේ ඇහැට රූපයක් එකතු වුණ තැනක ඊට පස්සේ ඒ සිතේ හටගන්න ස්පර්ශයක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සිතේ හටගන්න ස්පර්ශයක් පස්සේ නැමති චෛතසික ධර්මයක් තියෙනවා. පස්සේ කියන චෛතසික ධර්මයක් තියෙනවා. එතකොට ඒ සිතෙහි හටගනු ලබන ස්පර්ශය ඒක රළු නැහැ. ඒක බොහොම සියුම් මට්ටමේ දෙයක්. ඒක රළු දෙයක් නෙමෙයි. ඒ සියුම් මට්ටමේ තියෙන නාම ධර්මයන්ගේ ස්පර්ශය හඳුන්වනු ලබනවා අධිවචන සම්පස්ස කියන නාමය. ඒක හඳුන්වනු ලබනවා අධිවචන සම්පස්ස කියන නාමය. එතකොට ස්පර්ශයේ කොටස් දෙකයි, පටිඝ සම්පස්ස සහ අධිවචන සම්පස්ස කියන එක. එතකොට මෙන්න මේ පටිඝ සම්පස්ස සහ අධිවචන සම්පස්සය කියලා අපි ස්පර්ශය පිළිබඳව බෙදා ගන්නකොට අපිට ප්‍රධාන වශයෙන්ම මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයේ පිළිබඳව විමසා බලන්නට පුළුවන්.
එතකොට මේ අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව අපි විමසා බලනකොට විශේෂයෙන්ම දකින්න පුළුවන්කම තියෙනවා. මෙතනදී මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පැතිවලින් මේ පිළිබඳව කතා කරන ආකාරය පිළිබඳව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රතිවිරුද්ධ ආකාරය කියලා කිව්වේ දැන් ස්පර්ශය පිළිබඳව කතා කරනකොට දැන් ඔකට හොඳම උදාහරණය තමයි මේ අපිට දකින්න පුළුවන් මහා නිධාන සූත්‍රයේ හියදෙන විග්‍රහය. නාම රූප පත්‍ය පස්සෝ කියලා ඒ සිද්ධ වෙන විග්‍රහය දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද එතන ස්පර්ශය පිළිබඳව දේශනා කරනකොට මේ යේහි ආනන්ද ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේශේහි නාමකායස්ස පඤ්ඤත්ති හෝති තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසු අසති අපිනිකෝ රූපකායේ අධිවචන සම්පස්සෝ පඤ්ඤායතාත කියලා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ එතනදී අහන දේ තමයි ආනන්ද යම් ආකාරයකින් නාමය කියන දේ පැනවීමක් තියෙනවා. දැන් ඔබ තේරුම් ගන්න ඇත්තේ මම පටිඝ සහ අධිවචන සම්පස්සේ විස්තර කරනකොට විස්තර කළා. පටිඝ සම්පස්ස කියලා කියන්නේ රූප ධර්මයන්ගේ ස්පර්ශය, අධිවචන සම්පස්සේ කියලා කියන්නේ නාම ධර්මයන්ගේ ස්පර්ශය කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා යම් ආකාරයකින් නාමකය පනවන්නේ නැතිනම් රූපකායේ අධිවචන සම්පස්සෝ පඤ්ඤායේතාත කියලා. රූපකයෙහි අධිවචන සම්පස්සයක් පේනොත් යම් ආකාරයකින් නාමකය පනවන්නේ නැත්නම් ඒ කියන්නේ ලෝකේ නාම ධර්ම කියලා කොටසක් නැත්නම් රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් තියෙනවා. දැන් රූපකය පිළිබඳව තියෙන පටිඝ සම්පස්සයක් නේ. අපි දැන් පැහැදිලි කරගත්තනේ රූපේ තියෙන්නේ පටිඝ සම්පස්සයක්. මෙතනදී අහනවා රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් තියෙනවද කියලා. ඒ රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් තියෙනවද කියලා හැමයි. අනන්ත රුණාංක පිළිතුරු දෙන නොහෙතම් භන්තේ කියලා. ස්වාමීනි එසේ වෙන්නේ නැහැ කියලා. හැම වෙලාවකදීම නාමකය කියන දේ පණවීමක් තිබුණොත් තමයි නාම ධර්මතා ටික තිබුණොත් තමයි රූපකය පිළිබඳව අපිට අධිවචන සම්පස්සයක් පහළ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ අර රූප ධර්මයන්ගේ රූප ධර්ම දෙකක් අතර ස්පර්ශයක් සිද්ධ වෙනවානේ. ඒ කියන්නේ අපි කිව්වේ ඇහැට රූපයක් ඇවිල්ලා ගැටෙනවා. කනට ශබ්දයක් ඇවිල්ලා ගැටෙනවා. දැන් ස්පර්ශ ආයතන ඔක්කොම හැදුවාම රූප ස්පර්ශ ආයතන පහ ඇස කන නාසය දිව ශරීරය කියන ඔය ඔක්කොම ටික හදුවට පස්සේ ප්‍රසාද රූප උපදවලා තිබ්බාම ඔය පහටම එකපාර අරමුණු ඇවිල්ලා ගැටුණත් අපිට ඒ තැන්වලදී දැනගන්න පහම එකපාර දැනගන්න බෑනේ. දැනගන්න පුළුවන්කම තියෙන කොතනද? හිත යමෝන හිත යෙදෙන තැන ස්පර්ශ වෙච්ච එක තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් ඒවා එකක්වත් දැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට දැන් ඒ හිත යමෝන තැන එක දැනගන්නේ ඇයි? ඒ තමයි හිතේ පැනවීම, නාම ධර්මයන්ගේ පැනවීම තිබුණොත් තමයි රූපකය පිළිබඳව අධිවචන සම්පස්සෙත් වෙන්නේ. රූපකය පිළිබඳවනේ දැන් මේක ඉපදුනේ ඇහැට රූපයක් ගැටුණා කියන මේ රූපකය පිළිබඳව තමයි මේ අධිවචනේ පැනවෙන්නේ. එතකොට රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් පෙරෙන්නේ නාම ධර්මයන්ගේ පැවැත්මක් තිබුණොත් හිත එතනට යොමු වුණොත් නාමයන්ගේ පැවැත්ම එතන තිබුණොත් තමයි ඒක පෙරෙන්නේ. ඒකම අනිත් පැත්තටත් කියනවා රූපකයේ පැනවීමක් නැත්තම් නාම ධර්මයන් පිළිබඳව පටිඝ සම්පස්සයක් වෙන්නේ. රූප ධර්මයන්ගේ රූපකයේ පැවැත්මක් නැත්නම් නාම ධර්මයන් පිළිබඳව පටික සම්පස්සයක් වෙන්නේ. ඒයි නාම ධර්මයන් පිළිබඳව පටික සම්පස්සයක් වෙන්නේ කියන්නේ. නාම ධර්මයන් පිළිබඳව පටික සම්පස්සයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ නාමකයේ පටික සම්පස්සය උපදින නිසා නෙමෙයි. ඇහැට රූපයක් ගැටුණා කියන පටික සම්පස්සය ප්‍රකට කරන්න පුළුවන්කම තියෙන එතෙන්ට නාම ධර්මයේ යොමු වුණොත් විතරයි. නාමකය නිසා තමයි පුළුවන්කම තියෙන්නේ එතනට ඇහැට රූපයක් ආව කියන එක දැනගන්න. එතකොට නාමකය පිළිබඳව තමයි පටිඝ සම්පස්සේ පේන්නේ. රූපකය පිළිබඳව තමයි අධිවචන සම්පස්සේ ප්‍රකට වෙන්නේ. මේක අන්‍යෝන්‍ය. මේක හැබැයි දෙපැත්තට කියන්නේ.
රූපකයේ තමයි පටිගයේ තියෙන්නේ, නාමකයේ තමයි අධිවචනයේ තියෙන්නේ. හැබැයි මේක දෙපැත්තට මාරු කරලා කියනවා මොකද මේකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා. එතකොට මේ තමයි ස්පර්ශය කියන ස්වභාවය. අපිට ඒක තවදුරටත් ස්පර්ශය ගැන කතා කරනකොට බෙදා ගන්න පුළුවන්. මට මෙතනදී පැහැදිලි කරන්නට අවශ්‍ය වුණේ වඩාත්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදිනවාය කියලා කියනකොට මෙන්න මේ වේදනාවෙහි පහළවීම, වේදනාවෙහි ඉපදීම දෙයට මුල් වෙන දේ තමයි ඔන්න ඔය අධිවචන සම්පස්ස කියන කොටස. නාම ධර්මයන්ගේ ඇතිවන ස්පර්ශය. එතකොට පස්සපච්චා වේදනා කියලා කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාවක් කියලා කියන්නේ ඒකට. ඒ වේදනාව උපදින තැන් ටික තමයි අර ආයතන නම් වලින් නම් කරන්නට යෙදුන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැම වෙලාවකදීම වේදනාව කියන දේ උපදිනවා. මේකෙදි දකින්න එපා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදිනවා කියලා කියනකොට ස්පර්ශය නිසා, ඒ කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදිනවා කියලා කියනකොට දකින්න එපා මේ ස්පර්ශය නිසා ස්පර්ශයේ ඉස්සෙල්ල හටගෙන වේදනාව දෙවෙනියට උපදිනවා කියලා එහෙම. සිතට මේ ස්පර්ශය කියලා එකක් ඉස්සෙල්ල වෙනම ඉපදිලා ඊට පස්සේ වේදනාව කියන එක ඊට පස්සේ ඉපදිලා සංඥාව කියන එක ආයෙ ඊළඟට උපදිනවා, එහෙම ක්‍රමයක් ඇත්තේ නැහැ. මේව ඔක්කොම එකට උපදින ධර්ම. ස්පර්ශය එතන යාගේ කෘත්‍යය, යාගේ වැඩේ කරනවා. එතකොට ස්පර්ශය යාගේ කෘත්‍ය කරමින් අනිත්‍යවලට උපකාර කරනකොට වේදනාව කියන එක ඒ සෑම දෙයකම විඳීම් නිස්සෘත ස්වභාවය මුල් කරගෙන යා උපදිනවා. එතකොට ස්පර්ශයයි වේදනාවේ කෝකද කලින් හටගත්තේ කියලා අහුවොත් එහෙම කලින් හටගත් එක කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ දෙකම එකට ඉපදුණු දේවල්. ඒ දෙකම එකට ඉපදුණු දේවල්. ස්පර්ශය කියන දේත් එක්ක එකට තමයි උපදින්නේ වේදනාව කියන එක. හැබැයි ඇහැ රූප දෙකේ තන ස්පර්ශය කියන එක ඒක කලින් හටගත් දෙයක්. හැබැයි මෙතනදී කතා කරනකොට ස්පර්ශය කියලා කතා කරන්නේ මනස තුල ඉපදුණු පස්සේ නැමති චෛතසික ධර්මය. එතකොට මෙන්න මේ ස්පර්ශය නිසා වේදනාව ඉපදුනා. ඒකයි පස්ස සමුදය වේදනා සමුදය කියලා කිව්වේ. ස්පර්ශ සමුදයෙන් වේදනාව සමුදය වෙනවා කියලා. යම් තැනක ස්පර්ශය හටගත්ත නම් ස්පර්ශය හටගත්ත කල්හි වේදනාවෙහි පැත්ම වෙනවා. දැන් අපිට වැදගත්ම දේ බවට පත් වෙන්නේ ස්පර්ශය උපදිනකොට වේදනාව අනිවාර්යයෙන්ම උපදිනවා. වේදනාව ඉපදීම කියන දේ නිරුද්ධ කරන්නට ඕනේ නම් අපිට නිරුද්ධ කරන්නට සිද්ධ වෙනවා මොකද්ද? ඒ වේදනාව උපදවන්නට හේතු වූ ස්පර්ශය නැති කරන්නට සිද්ධ වෙනවා. වේදනාව උපදවන්න හේතු වන ස්පර්ශය නැති කරන්නට අපිට සිද්ධ වෙනවා. පස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශ නිරෝධයෙන් තමයි වේදනාව නිරුද්ධ වෙන්නේ. ස්පර්ශය නැති කළොත් වේදනාව නැති වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ කරන්නේ කොහොමද? ඒක තමයි වැදගත්ම දේ. ස්පර්ශය නිරුද්ධ කරන්නේ කොහොමද? ස්පර්ශය නිරුද්ධ කරනවා කියනකොට අපි දැන් ස්පර්ශය කොටස් දෙකකින් හඳුනගත්තනේ. මොකද්ද අපි හඳුනගත්තේ ස්පර්ශය කොටස් දෙකකින්? මේ වේදනාව කියන එක. අපි වේදනාව කියන එක කොටස් දෙකකින් හඳුනගත්තා. මොකද්ද ඒ හඳුනගත්ත දේ? විපාක වේදනාව සහ කර්මසිතකයේ දෙන වේදනාව කියන එක හඳුනගත්තා. එතකොට මේ දෙකටම මුල් වෙන ස්පර්ශය කියන දේ. මේ අවස්ථා දෙකේදීම ස්පර්ශය කියන දේ එක මුල් වෙනවා. එතකොට පස්ස නිරෝධය කියලා අපි කතා කරන්නේ ස්පර්ශ නිරෝධය කියලා. අවස්ථා දෙකක ස්පර්ශ නිරෝධයක් සිද්ධ වෙනවා. ඒ තමයි යම් හිතක් උපදිනකොට ඒ හිතේ ස්පර්ශය නැමැති ධර්මයක් හටගෙන නැති වෙලා යනවා. ස්පර්ශය නැමැති ධර්මය හටගෙන නැති වෙනකොට ස්පර්ශය ප්‍රත්‍යයෙන් ඉපදුණු යම් දෙයක් තියෙනවා නම් ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු අනිකුත් දේවලුත් ඒත් එක්කම හටගෙන නැති වෙලා යනවා. ඒ හිතත් එක්ක ඉපදුණු සියලු දේවල් එකට ඉපදිලා එකට නැති වෙලා යනවා. ඒක තමයි ස්පර්ශයෙහි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. එතකොට ස්පර්ශය නිසා හටගත් දේවල් ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වුණා කියන එක දන්නේ නැතිකම නිසානේ අර දෙවනියට අපි
අම්මා ඉන්නවා කියලා තැන වේදනාව උපද්ද ගත්තේ. ගැන ආශ්‍රව උපාදානයන්ගෙන් එක ඇසුරු කළේයයි. ආශ්‍රව උපාදානයන්ගෙන් අපි එක ඇසුරු කළේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මය ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වුණා කියලා දන්නේ නැතිකම නිසා අපි මේ පැත්තේ ආශ්‍රව උපාදානයන්ගෙන් එක ඇසුරු කළා තමයි අම්මා කියන එක නිර්මාණය කරගත්තේ. එතකොට මෙතන අවිද්‍යාව නිසා, අවිද්‍යාව මුල් කරගත්ත නිසා අර ස්පර්ශයෙහි හට ගැනීම හෝ ස්පර්ශයෙහි නිරෝධය පෙන්වා දුන්නේ නැහැ. එතන ආශ්‍රව උපාදානයන්ට ඉඩ ඉතුරු කරලා දුන්නා අම්මා ජීවත් වෙනවා කියන එක හදලා දෙන්න. දැන් ස්පර්ශ නිරෝධය කියන එක හැම මොහොතකම අපි ඒක දැක්කත් නැතත් හැම වෙලාවකදීම මොහොතක් ක්ෂණයක් ක්ෂණයක් ගන්න සිද්ධ වෙන එක තමයි ස්පර්ශ නිරෝධය කියන්නේ. ඒක හැම වෙලාවකදීම පොදුයි, හැම වෙලාවකදීම සිද්ධ වෙනවා, හැම විදිහකටම සිද්ධ වෙනවා ස්පර්ශ නිරෝධය කියන එක. ඒක එතනදී අපිට නතර කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. එතකොට එහෙම ස්පර්ශ නිරෝධය සිද්ධ වෙනකොට ස්පර්ශය නිසා හටගත්ත අනිකුත් ධර්මයොත් ඒත් එක්කම ඉපදෙලා නැති වෙලා යනකොට ඒක නැති වෙන බව නොදන්න කම නිසා තමයි හිත පැත්තේ අපි නිමිති ඉතුරු කරගෙන තියෙන්නේ. අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා නිමිති ඉතුරු කරගෙන තියෙන්නේ. දැන් යාට ස්පර්ශය කියන දේ සමුදය අන්තයක් වෙලා තියෙනවා. ඒ පැත්තෙන් අම්මා තාත්තා ඔක්කොම දකින්න පුළුවන් විදිහට ඒකට කියනවා විඥාණයට ස්පර්ශය කියන දේ පදනමක් වෙලා තියෙනවා. එනිසා ස්පර්ශය මත පිහිටා සිටලා තියෙනවා. අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය අපි ගොඩක් වෙලාවට සිහිපත් කරන එකද කියන්නේ අර ගැහැවිය විඥාණයට චක්කු සම්පස්සය ඇසුර නොවේවා කියලා. චක්කු සම්පස්සය හටගෙන නිරුද්ධ වෙලා, හැබැයි නිරුද්ධ වෙච්ච දේ විඥාණය කර්ම විඥාණය ඇසුරු කරනකොට මොකද පේන්නේ? දැක්කේ අම්මව කියලා පේන්නේ. අපි කියන්නේ මේ පේන්නේ අම්මවමයි කියලා. අන්න ඒ පේන්නේ අම්මවමයි කියලා අපි කියන්නේ ඇයි? අර කර්ම විඥානයේහි අද්දකීම අර ස්පර්ශයේ පැත්තට පතිත කළා. ස්පර්ශය හටගෙන නිරුද්ධ වුණා කියලා අපි දකිනවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාවත් හටගෙන නිරුද්ධයි කියන එක අපිට නිකම්ම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනදී නුවණක් විදිහට අපිට එන්නේ ධර්ම සම්පත්තියක හට ගැනීම සහ වැයවීම පිළිබඳව. එතකොට මේ ධර්ම සම්පත්තියක හට ගැනීම සහ වැයවීම කියන දේ පිළිබඳව අපිට නුවණ ඇති වෙලා නම් අම්ම කියලා කෙනෙක් ඒ ටික ඇතුලේ දකින්න කියන මෝඩකමට එතන ඉඩක් නැත්තේ නේ. ඇයි? එයා දකින්නේ ස්පර්ශය නිසා හටගත්ත ධර්මයේ ස්පර්ශ නිරෝධයේ නිරුද්ධයි කියන එක. එතකොට වර්තමානයේ මේ වෙලාවේදී ස්පර්ශ නිරෝධයේ සාක්ෂාත් කරලා වේදනාව නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. මොන වේදනාවද නිරුද්ධ කළේ? නිරුද්ධ කළේ අම්මා, තාත්තා, දුව පුතා, ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු වෙනවා, කැමති දේවල් ලැබෙනවා, කැමති දේවල් නැති වෙලා යනවා, සැප දුක් උපේක්ෂා කියලා අපි ලෝකේ උපද්දගත්ත කර්ම සහගත තැනක විඳින වේදනාව සම්පූර්ණව මේ දැන් ජීවත් වෙනකොටම නැති කරන්න පුළුවන්කම ලැබුණා. මොකක් නිසාද? මේ හිතේ යථාර්ථය පෙන්වා දෙන නුවණක් ඇති කළා. ස්පර්ශ නිරෝධය අරමුණු කරලා වේදනා නිරෝධය දකින්න පුළුවන් වෙන විදිහට. එතකොට ස්පර්ශ නිරෝධය වේදනා නිරෝධය කියලා කියන්නේ ස්පර්ශය නැති කරනවා, වේදනාව නැති කරනවා කියන එක නෙමෙයි. ස්පර්ශයේහි ස්වභාවිකවම සිද්ධ වෙන හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය නිසා වේදනාවෙහි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අවබෝධ කරගෙන නුවණින් ඇති කරගත්ත මිදීමක්. ඒක නුවණින් ඇති කරගත්ත මිදීමක්. ඒක ප්‍රඥාවෙන් ඇති කරගත්ත දෙයක්. ඒක කවදාවත් ලෞකික දේ බවට පත්ුනේ නැහැ. ලෝකේ බවට පත්තු කරගත්ත තැනක නැහැ. එයාට ඒක හුදු ධර්මසන්තතියක පැවැත්මක් විදිහට විතරක් ප්‍රකට වෙලා තියෙනවා. එනිසා මෙන්න මේ කාරණාව ඉතාම වැදගත්. මොකද්ද වේදනාවෙහි නිරෝධය කියන්නේ කියන එක. අද වේදනාව නැති කරන්න පුළුවන්. අද වේදනාව නැති කරන්න පුළුවන් කියන එකෙන් අදහස් කරන්නේ මට වේදනාව දැනෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ස්පර්ශ වෙනකම් වේදනාව උපදිනවා. විපාක සම්පතිය ඇතුලේ ඉපදෙන තැන ඉඳලා මරණය දක්වාම විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවනම් නාම රූපේ විඥානයට ප්‍රත්‍ය වෙනවනම් විපාක සම්පතිය ඇතුලේ
යම්තාක් කාලයක් විඥානයේ නාම රූපය ඇසුරු කරගෙන තියෙනවා නම් ඒතනක වේදනාව උපදිනවම තමයි ඒක නතර කරන්න බෑ. එහෙනම් ඇයි වේදනා නිරෝධයක් ගැන අපි මේ ශාසනයේ කතා කරන්නේ? ඒ කතා කරන්නේ අපිට මේ ජීවත් වෙනකොටම වේදනාව නැති කරන්න පුළුවන්. මොන වේදනාවද නැති කරන්න පුළුවන්? කර්ම සහගත සිතක යෙදෙන කර්ම සහගත වේදනාව නැති කරන්න පුළුවන්. අම්මා විඳිනවා, තාත්තා විඳිනවා ආදී ලෙස අපි ලෝකේ ඇති කරගන්න වේදනාව, අවිද්‍යාව නිසා උපදින අපිට සැප දුක් උපේක්ෂා කියලා උපදින වේදනාව අපිට අයින් කරගන්න පුළුවන්. ඔබ ලෝකයේ අද දුක් විඳින්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින දුක් වේදනාව තමයි විඳින්නේ. ඔබ ලෝකේ සැප කියලා විඳින්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපද්දගත් වේදනාව. ඔබ ලෝකේ උපේක්ෂා සහගතයි කියලා විඳින්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපද්දපු උපේක්ෂා සහගත වේදනාව. ස්පර්ශ නිරෝධය අවබෝධ කරගත්ත කෙනෙක් සැප දුක් උපේක්ෂා කියන මෙන්න මේ තුන් ආකාර වේදනාවන්ගෙන්ම මිදලා වාසය කරනවා. එයාගේ තියෙන වේදනාවට කියන අවේදිත සුඛ කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින්නා වූ වේදනාවක් කියන එකෙන් ඒක අර සැප දුක් උපේක්ෂා වේදනාව විදිහට කියන්නේ. ඒකට කියන්නේ අවේදිත සුඛ. සැපයි ඒක වේදනාවකින් පණවන්නේ. එතකොට අර කර්ම සහගත මට්ටමේ දෙයක් නෙමෙයි ඒක. හිතාගන්නට බැරි තරම් මහ ප්‍රණීතතර තත්වයක්. හැබැයි ඒක අර කර්ම සිතකින් අපි උපද්ද ගන්න අටගෙන නැතිවල ගියපු තැනක මෝඩ කම ඇතුලේ ඒ කෝ රාමු ආස්සේ අපි හදාගත්ත තැනක විඳින විඳීමක් වගේ දෙයක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම මේකෙන් එළියට ගිහිල්ලා ඇති කරගත්ත තත්වයක්. ඒ සඳහා අවශ්‍ය වුණා අපිට දෙයක්. ඒ නිරෝධය සාක්ෂාත් කරගන්න එක තමයි වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ වේදනාවෙහි නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා, වේදනාවෙහි නිරෝධය අවබෝධ කර ගැනීම සඳහා අපි අනුගමනය කරන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සම්මා දිට්ඨිය මුල් කරගත්තට පස්සේ යහපත් දැකීම කියන දේ අපිට එතකොට වේදනාව පිළිබඳව පවතිනවා. ඒක තමයි අපි ප්‍රතිපදාව විදිහට අනුගමනය කරන්නේ. එතකොට සම්මා දිට්ඨිය තුළ අපිට කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය ඇතුළේ අපිට ලෝකේ සාමිස නිරාමිස වේදනාවන් පිළිබඳව අපි දන්නවා. කෙලෙස් සහිත වේදනා, ඊට පස්සේ කුසල නිස්සිත වේදනා මොනවද කියලා අපි එතනදී අකුසල සහගත දේවල් අයින් කරලා ඒ පැත්තෙන් උත්සාහවත් වෙනවා. ඊට වඩා අපි එහාට යනකොට අපිට පුළුවන් සත්‍යානුලෝමික ඥානය උපදවන තැනකට යන්න. ඒ කියන්නේ සම්මුතිය තුළ අපිට අම්මා තාත්තා දුව පුතා වටින නොවටින දේවල් කියලා පේන තැනක විද්‍යමාන වන යථාර්ථය පිළිබඳව අපිට නුවණ පවත්වන්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන්. එතකොට අපි දකින්න ඇහැට රූපයක් පේන තැනක ස්පර්ශ ආයතන මුල් කරගෙන අපි දකින්න ඇහැට රූපයක් පේන තැනක රූපය යථාර්ථය වුණේ මොකක්ද? හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. රූපය පිළිබඳව යමක් වින්දනම් විඳීම තිබුණා නම් ඒ විඳීම එතනම හටගෙන නිරුද්ධයි. එහෙනම් මම අම්මා දකින්න කියන තැනක මම දකින්න අම්මව විඳින්නේ කොහොමද? ඇහැට රූපය පෙනුන තැනක ඒ රූපය හටගෙන නිරුද්ධ නම් ඒ වෙලාවෙ ඉපදුණු වේදනාව නිරුද්ධ නම්. ඒ දකින්න ස්පර්ශය නිසා හටගත්ත වේදනාව අම්ම උනේ නැහැ. ඒ වේදනාව හටගෙන නිරුද්ධ වුණා. මේ පිළිබඳව යා පුනප්පුනම් පස්සති නැවත නැවත දකිනවා. ඒකට කියන අනුපස්සනා කියලා. අනිච්ච අනුපස්සනා. අනිත්‍යයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. එතකොට එයා ඒක හොඳට මෙනෙහි කරලා බලනකොට එයාට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන ශුද්ධ වූ ධර්මසන්තතියක්. ශුද්ධ වූ ධර්මසන්තතියක් කියලා කියන්නේ ශුද්ධ ධම්මා පවත්තන්ති කියලා කියන්නේ. හුදු ශුද්ධ වූ ධර්මසන්තතියක් ස්වභාවසන්තතියක් විතරක් පවතිනවා. ඒක හටගෙන නැති වෙලා යනවා. ඒ මොහොතේ ඒ ධර්මසන්තතිය හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි ඒ පවත්නා ස්වභාවය. සුද්ධ ධර්ම පවත්තන්ති, සුද්ධ සංඛාර සන්තතිය, හොඳ සුද්ධ සංස්කාර සන්තතියක් පමණයි. ඒකේ අම්මා කියලා ගන්න දෙයක් තිබුණේ නෑ නේද කියලා යා හොඳට නුවණින් දකිනවා. එතකොට නුවණින් දකිනකොට මොකද්ද මේ නූප දෙන්නේ?
ආශ්‍රවයන්ගෙන් උපාදානයන්ගෙන් ඇසුරු කරගත්ත බාහිරට පතිත කරගත්ත අම්මා කියල දෙකින් විඳින සැප දුක් උපේක්ෂා කියන මෝඩකමයින් කරගෙන තියෙනවා. ලෝකයේ පිළිබඳව අම්ම කියනකින් ගත්ත මේ අපිට තියෙන ලෝකෙ දැක්ම ගැන දකිින් අවශ්‍ය නිසා ඒ දැක්ම සම්පූර්ණයෙන්ම අපිට ඉක්මවා යන්න පුළුවන්කම තියෙනවා. කියලා ඒකට ප්‍රතිපදාව තමයි ඒකට අපි අනුගමනය කළ යුතු දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණ ධර්මය. ඒකට අපි නැවත නැවත භාවිත කළ යුතු වෙන්නේ, නැවත නැවත දියුණු කළ යුතු වෙන්නේ, නැවත නැවත වැඩි යුතු වෙන්නේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය. ඒකට අපි වෑයම් කරන්නට ඕනේ, ඒකට අපි උත්සාහවත් වෙන්නට ඕනේ, ධර්ම සම්මර්ෂණයන් සිද්ධ කරන්නට ඕනේ. ඒ සඳහා අපි කය වචන දෙක සංවර කරගන්නට අවශ්‍යයි, වීර්ය කරන්නට අවශ්‍යයි, චිත්ත ඒකාග්‍රතාවය වඩන්නට අවශ්‍යයි. කුමක් සාක්ෂාත් කරගන්නද? අර ඇහැට රූපේ පේන තැනක, කනට සද්ද නාසයට, ගන්ධ දිවට රස, කයට ස්පර්ශ, මනසට අරමුණු පෙනෙන තැන තියෙන යථාර්ථය පිළිබඳව තේරුම් ගන්න. අන්න ඒක තේරුම් ගැනීම සඳහා අපි නැවත නැවත උත්සුක වෙනකොට, නැවත නැවත අපේ මනස මෙහෙවා බලනකොට අපිට පුළුවන්කම තියෙනවා එයින් මිදී නිදහස් වන්නට, මාර්ග සම්මාදිට්ඨියක් උපදවන්නට පුළුවන්කම තියෙනවා. මාර්ග සම්මාදිට්ඨිය තුළින් ඵල සම්මාදිට්ඨියට පත්වන්නට පුළුවන්කම තියෙනවා. නිසා කෙනෙකුට මේ සද්ධර්මයට පැමිණෙන්නට අවශ්‍ය නම්, දිට්ඨිය ඍජු බවට පත් කරගන්නට අවශ්‍ය නම්, එයාට කරන්නට තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි වේදනාව පිළිබඳව, වේදනාවේ හට ගැනීම පිළිබඳව, වේදනාවේ නිරෝධය පිළිබඳව සම්මර්ෂණය කිරීම. ඒකම තමයි වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව බවට පත්වන්නේ. එතකොට එකම වේදනාව ගැන වුණත් ඔබ නුවණින් මානසිකාරය පවත්වන්නට යනකොට ඔබ වේදනාව හඳුනා ගන්නවා. වේදනාව උපදින්නේ කොහොමද කියලා ඒකට හේතුව පිළිබඳව දන්නවා. දැනගන්නකොට ඔබට ලැබෙන්නේ වෙන කිසිම දෙයක් නෙමේ. ඔබේ ජීවිතය කියලා කියන්නේ ස්පර්ශ ආයතන ටික ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. ස්පර්ශ ආයතන ප්‍රත්‍යයෙන් ඒක මුල් කරගෙන උපද්දගත් වේදනාව කියන තැනක තමයි ඔබ හැමදේම විඳලා තියෙන්නේ, ලෝකය විඳිනවා කියන්නේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් දැකපු, අහපු, විඳපු කිසිම දෙයක් නිත්‍යයි ගන්න එක, පවතිනවායයි කියන එක මෝඩකමක් විතරයි. ඇයි? ස්පර්ශය නිසා ඉපදුණු දේවල් ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා ඉවර නිසා. අන්නේ නුවණ ඔබ තුළ ගොඩනැගෙනකන්, ඒ ඔබට ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධය කරා පැමිණෙනකන් ඔබට පුළුවන් ඒක නැවත 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 හොඳින් නුවණින් මානසිකාරය පවත්වන්නට. එනිසා ප්‍රතිපදාව පිළිබඳව අපි යමක් කතා කරනවා නම් කතා කරන්නට තියෙන්නේ අන්න ඒ නුවණ, ඒ ප්‍රඥාව, ඒ අවබෝධය අපේ ජීවිතය තුළට ඇති වෙන විදිහට මානසිකාරය පවත්වන්නට පුරුදු වෙන්න, නැවත නැවත ධර්ම මානසිකාරයන් විදිහට. එතකොට ඒක ඔබ සියලු දෙනාටම බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින මේ සංසාර දුක කෙලවර කරන්නට ඒ උපනිශ්‍රේවන දෙයක් බවට පත්වේවි කියලා ඔබටම අත්දකින්නට පුළුවන්කම තියෙනවා ඒක ඔබ තුළ නැවත නැවත භාවිත කිරීම තුළින්. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී අපිට මේ රටේ තත්ත්වය, තාක්ෂණික අපහසුතා මුල් කරගෙන දේශනාව ආරම්භ කරන්නට සහ වීඩියෝ ඔස්සේ ඔබට ඒ පහසුකම් සලසන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. නමුත් මම හිතනවා ඔබට ධර්මය කහා ගන්නට යම් පමණකට හෝ පුළුවන්කමක් ලැබෙන්නට ඇති කියලා. ඔබට තේරුණේ නැතිනම් ඒ කරුණ නැවත දේශනාව ශ්‍රවණය කරන්න, ඒ ඔස්සේ යම් පැහැදිලි කිරීමක් නැවත සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබේවි. කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණ, සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මං කඩවර සුරස්න ස්වාමීන් වහන්සේට, අවසරයි මං කඩවර වන්දරතර ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා.
දෙවියන් තමාම හනිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පනිස්නයම වේවා කියල සාධහු කියල දෙවියන් තත් පින් අනමෝදන් කරන්න. ඒවගේම පින්නත් ඔබ සෑම සිලු දෙනා නමින්ම මේ පරලෝගිය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. සෑම සිලු දෙනා නමින්ම මේ ගිහිල්ල යම් ඥාතිවරේ පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිලු ඥාතිවර්ගයා මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාදයෙන් අනුමෝදන් ලබත්තා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිස්රේම වේවා කියල සාධහු කියල පින් අනුමෝදන් කරන්න. ඒවගේම මේ පින්නතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කරන කල්‍යාණ මිත්‍ර උත්තමයන් වහන්සේ නමක් වන මෙත්තා විහාරය අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් අපේ පුණ්‍යානුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. උන්වහන්සේටත් නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවනය සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පනිස්වේම වේවා කියල සාධහු කියල පින් අනුමෝදන් කරන්න. ඒවගේම ධර්මශ්‍රවණය කළ පින්නත් ඔබ සෑම සිල් දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පනිස්වේම වේවා කියල සාධහු කියල පින් අනුමෝදන් කරන්න. දෙනාටම තෙරුවන් සරණයි.